සුබ දවසක් වේවා. අදත් අපි කතා කරන්න බලාපොරොත්තු වෙන ඔබේ ජීවිතයට අතිශයින් වැදගත් වන කාරණාවක් ගැන. ඒ තමයි අපි සිංහලෙන් කියනවා ගෞරවය, ඉංග්‍රීසියෙන් කියනවා රෙස්පෙක්ට් කියලා. මේ ගෞරවය කියන කාරණය ගත්තොත් මේ මගේ ඉඳන් අසහා සිටින ඔබ කුමන තරාතිරමක වුණත් අපි කැමති හැම වෙලාවෙම ගෞරවය ලබන්න. ගෞරවය ලබන්න නම් මම ගෞරවය ලබන්න නම් ඔබ ගෞරවය ලබන්න නම් කවුරු හරි කෙනෙක් ඔබට ගෞරවයෙන් යුතුව කතා කරන්න සිද්ධ වෙනවා. එහෙමනම් අපි හැම වෙලාවෙම හිතුවාම හරි මම ගරුත්වය ලබනවට වඩා මං අනිත් කෙනාට ගෞරව කරලා කතා කරනවා. කාටද ගෞරව කරන්නේ? සමහර වෙලාවට ගෞරවය බලෙන් බලාපොරොත්තු වෙන අයත් ඉන්නවා. ඔය රාජකාරී ස්ථානවල එයා කැමති එයාට සර් කියලා කතා කරනවා නම්, එයාට අපි හිතමු මැඩම් කියලා කතා කරනවා නම්, සමහර අය කැමති නැහැ නම් කියලා කතා කරනවට, මිස්ටර් කියලා කතා කරනවට. ඒ නිසා සමහර රජයේ විශේෂයෙන් පෞද්ගලික අංශයේ ඉන්න පුළුවන්, රජයේ ඉහළ නිලධාරීන් ඉන්න පුළුවන්, තමන්ට සර් සහ මැඩම් එහෙම නැත්නම් මිස් කියලා. සමහර අය මිස් කියනවට කැමති නැහැ, එයාට මැඩම්ම කියන්න ඕනේ. ඒ නිසා ඒ ගැන ඔබ පොඩ්ඩක් හිතලා ඔබ බලන්න කොහොමද බලහත්කාරයෙන් තමන්ට අවශ්‍යද ඒ වගේ ගෞරවයක් ලබා ගන්න. ඒ නිසා අපි ආකල්පමේ වශයෙන් අපි වෙනසක් ඇති කරගන්න වෙනවා. කිසි කෙනෙකුගෙන් බලෙන් අපි ගෞරවය ලබා ගන්න උත්සාහ කරන්න එපා. ඒකෙන් වෙන්නේ අනිත් අය දැනගන්නවා මෙයා බලෙන් කැමති සර් කියලා කියව ගන්න, මෙයා බලෙන් කැමති මැඩම් කියලා කියව ගන්න. ඒක ඔබේ ප්‍රතිරූපයට, ඔබේ කීර්තිනාමයට හොඳ කාරණයක් නෙමෙයි. එහෙමනම් අපි කොහොමද ගෞරවය දෙන්නේ? ගෞරවය ගන්න එක නෙමෙයි, ගෞරවය දෙන්නේ කොහොමද කියලා අපි හිතන්න වෙනවා. එහෙනම් හැම වෙලාවෙම අපි මේක අපි කියනවා දීමක්. ගෞරවය යනු ලැබීමකට වඩා ගෞරවය කියලා කියන්නේ අපි දීමක්. ඒ නිසා අපි කොහොමද මේක දෙන්නේ? හරිම ලේසි. ඔබ උදේ නැගිට ගමන් ඔබට ගෙදර අයට ගෞරවය දෙන්න පුළුවන්. තමන්ගේ නෝනට වෙන්න පුළුවන්, තමන්ගේ දරුවන්ට වෙන්න පුළුවන්, එහෙම නැත්නම් ගෙදර ඉන්න අයට ඔබට ගෞරවය දෙන්න පුළුවන්. සමහර වෙලාවට ඔබේ ගෙදර සත්තු ඉන්න පුළුවන්. ඒ කියන්නේ පූස් පැටවුව ඉන්න පුළුවන්, නැත්නම් පූසෙක් ඉන්න පුළුවන්, එහෙම නැත්නම් බල්ලෙක් ඉන්න පුළුවන්. ඔබ නිවසේ ඇති කරන සුරතල් සතුන් ඉන්නවා. ඔබට පුළුවන් ඒ අයටත් ආදරයෙන් කරුණාවෙන් කතා කරන්න. එහෙනම් ගෞරවය දෙනවා කියන එකේ තේරුම තමයි අන් අයගේ සිත් නොරිදා සිත සතුටු වන ආකාරයට කතා කරන එක. ඒතර උදේ පාන්දර නැගිට්ටහම සමහර වෙලාවට සමහර අය ඉන්නේ ඔරවගෙන, හිනාවක් නැහැ. පිට අයට හිනා වෙලා හොඳට කතා කරනවා, ගෙදර අයට එහෙම සුහද කතාවක් නැහැ. ඒ අයත් එක්ක එච්චර සම්බන්ධතාවයක් නැහැ. ඒ නිසා පළවෙනි ගෞරවය අපි කොහාටද කරන්න ඕනේ කියලා ඇහුවොත්, නිවසේ සිටින ඔබ අනිත් සමාජික සමාජිකාවන්ට ඔබ ගෞරව දැක්විය යුතුයි. ගෞරව දක්වනවා කියන්නේ එයාගේ සිත නොරිදා සිත සතුටු වන ආකාරයට එයයි සමග ඔබ කතා කරන්න වෙනවා. ගෞරවාන්විත ආකාරයට එයයට කතා කරන්න වෙනවා. සමහර අය උදේ නැගිට ගමන් මොකද කරන්නේ? අනිත් කෙනාගේ සිත රිද්දවනවා. හිතලා බලන්න ඔබේ අතිනුත් ඒ වගේ නිවසියන්ව, ඔබේ අම්මා වෙන්න පුළුවන්, තාත්තා වෙන්න පුළුවන්, ස්වාම්පුරුෂයා, භාර්යාව, දරුවෝ, එහෙම නැත්නම් ආත්තම්මා, සීයා වෙන්න පුළුවන්, මේ අයගේ සිත රිදවීමක් මං උදේම සිද්ධ කරනවද? එහෙමනම් ඔබ අන් අයට ගෞරව කිරීම කියන ඒ ජීවිත පාඩම ඉගෙනගෙන නැහැ. ඔබ කුමන මට්ටමක හිටියත් ඔබ අඩු අධ්‍යාපන මට්ටමක් ලැබලා තියෙන්න පුළුවන්, ඉතා ඉහළ අධ්‍යාපන මට්ටමක් ලැබලා තියෙන්න පුළුවන්. අධ්‍යාපනය මේකට අදාළ නැහැ, මේක ಗುಣධර්මයක්. එහෙනම් මේ ಗುಣධර්මය ප්‍රගුණ වෙන්නේ නැහැ ගොඩක් අයගේ. එහෙනම් අපි හිතමු අද ඉඳලා මම ගෞරවය ලබනවට කලින් මම අන් අයට ගෞරවය ලබා දෙනවා. එතන නිවසින් මම ගෞරවය පටන් ගන්නවා. නිවසෙන් පටන් අරගෙන මම නිවසේ සිට මම රාජකාරියක් කරනවා නම් රාජකාරී ස්ථානයට යනතෙක් මට විවිධාකාරයේ පුද්ගලයෝ බසයක යනවා නම් ඒ බස් මධ්‍යෝ වෙන්න පුළුවන්, කන්ඩක්ටර් වෙන්න පුළුවන්, එව නැත්තම් බස් එකේ රියදුරු වෙන්න පුළුවන්, වෙනත් ඔබ වෙනත් ආකාරයක ඔබ ඔබේම වාහනයකින් හෝ වෙනත් ආකාරයකින් ඔබ ගමන් කරනවා නම් ඔබට සිය ගණනක මුහුණු උදේ හවස ඔබට දකින්න පුළුවන්. මේ අය බහුතරයක් ඉන්නේ ප්‍රශ්නත් එක්ක, ගැටලුත් එක්ක. ඒ නිසා ඔබට පුළුවන් ඒ අයට ගෞරවාන්විතව
ගෞරවය ලැබෙන ආකාරයට කතා කරන්න. ඒ අයට බොහොම පිබිදීමක් ඇති වෙනවා ඔබ ගෞරව කරලා අයට කතා කළාම. සමහර වෙලාවට ඔබ ගිය කඩේ මුදලාලි වෙන්න පුළුවන්. ඒ කඩේ බඩු විකුණන ගෝලයා වෙන්න පුළුවන්. මේ හැම කෙනෙකුටම හැම මිනිසෙකුටම තියෙනවා ආත්ම ගෞරවයක් කියලා එකක්. එහෙම නැත්නම් අපි කියනවා ගෞරවයක් කියලා එකක් අපි හැම කෙනෙක්ම අපි දෙන්න ඕනේ අනිත් කෙනාට. අපි අපේ පූජ්‍ය පක්ෂයට යම් ආකාරයක ගෞරවය පුද කරයිද හැම කෙනෙකුටම අපේ මනසේ තියෙන්න ඕනේ හැම කෙනෙකුටම අපි ගෞරවය දෙන්න ඕනේ කියන එක. ඒ නිසා මේ ගෞරවය සමහර අය දෙන්නේ ඉහළ නිල තියන අයට විතරයි. ඉහළ තනතුරු වලට තනතුරු දරන අයට විතරයි. එහෙම නැත්නම් ඉහළ අධ්‍යාපනයක් ලැබපු අයට විතරයි සමහර අය ගෞරවය දෙන්නේ. මතක තියාගන්න එක සම්පූර්ණ වැරදි. මේ ගෞරවය තිය යුත්තේ කාටද? මිනිස් සංහතියටම. මගේ ජීවිත කාලය තුළ මිලියන ගානක මිනිසුන් මාව මුණ ගැසෙනවා. මාත් සමග කතා කරනවා. නිවැසියන් මුළු ජීවිත කාලයම මාත් එක්ක ගත කරන්නේ. ඒ නිසා මේ හැම කෙනෙකුටම අපි ගෞරවය දෙන්න ඕනේ. ගෞරවය නොදී කරුණා කරලා අපි හිතමු ගෞරවය මම බලාපොරොත්තු වෙන්න අවශ්‍ය නැහැ කාගෙන්වත් කියලා. දැන් මේක විශේෂයෙන්ම නිවස තුල ගත්තොත් මේ ගෞරවය පිළිබඳ ලොකු ප්‍රශ්න තියෙනවා. ඇයි හේතුව එකිනෙකාට ගරු කිරීමක් නොමැතිකම. බිරිඳ ස්වාමියාට ගරු කරන්නේ නැති තැන් තියෙනවා. ස්වාමියා බිරිඳට ගරු කරන්නේ නැති තැන් තියෙනවා. ඒ වගේම දරුවෝ දෙමව්පියන්ට, දෙමව්පියෝ දරුවන්ට. විශේෂයෙන්ම අපි හිතමු ජ්‍යෙෂ්ඨ පුරවැසියන් ගත්තොත් මේ ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට ඒ කාලේ ඒ අය ආර්ථිකය හසුරවපු නිවෙස්වල නායක වෙලා තියෙනවා. අද වෙනකොට ඒ අය වයසට ගිහිලා නිසා සමහර වෙලාවට ඒ අයගෙන් ආර්ථික දායකත්වයක් නැහැ ඇත්තටම. ඇයි වයසට ගිය නිසා? අපේ රටේ බහුතර විශ්‍රාම වැටුප් ගන්න අය නැහැ. බහුතරයක් ඉන්නේ ආදායමක් උපයන්න බැරි පිරිස්. ඒ නිසාම මොකද කරන්නේ? සමහර දරුවෝ අර වයසට ගිය දෙමව්පියන්ට ගරු කිරීම කියන එක අඩු වෙලා තියෙනවා. දෙමව්පියන්ට සැලකීම කියන එක අඩු වෙලා තියෙනවා. ඒ නිසා මතක තියාගන්න මේ ගරු කිරීම කියන එක අපිට පොතපතින් ඉගෙන ගන්න පුළුවන් දෙයකට වඩා යමෙක් කියලා දෙනවට වඩා මේක ඔබේ ඇඟෙම්ම එන්න ඕනේ දෙයක්. ඒ නිසා තමන්ගේ මහලු වියපත් එහෙම නැත්නම් ජ්‍යෙෂ්ඨ පුරවැසියන් ඔබේ නිවසේ සිටිනවා නම් අනිවාර්යෙන්ම ඒ අයට ගරු කරන්න. හේතුව ඒ අයට අවශ්‍ය ආදරයයි, කරුණාවයි, ජීවත් වෙන්න නිදහසයි, ඒ වගේම කුසට ආහාර වේලකුයි. ඒ අයට මහා ලොකු දේවල් අවශ්‍ය නැහැ. ඒ නිසා අංක 1ට ඒ අයට අපි දෙන්න ඕන දේ තමයි ගෞරවය කියන එක. ඒ නිසා ඔබට සමහරලාවට අමතක වෙලා ඇති මේ මගේ ගෙදර සිටින වියපත් අයට ගෞරව කරන්න ඕනේ කියලා අමතක වෙලා ඇති. ඇයි හේතුව එයාගෙන් ඔබට ලැබෙන්න දෙයක් නැහැ. එයා ඔක්කොම දීලා ඉවරයි. ඒ නිසා මතක තියාගන්න මුල්ම ගෞරවය ඒ වියපත් වෙලා ඉන්න, ගෙදර ඉන්න නිවැසියන්ට ඔබ ලබා දෙන්න. ඊළඟට ඔබ ගෞරව කරන්න ඕනේ ඔබේ ළඟින්ම සිටින පවුලේ අනෙකුත් සමාජික සමාජිකාවන්ට. ඒ නිසා මතක තියාගන්න අපි හැම කෙනාම අපිට අමතක වෙන දේවල් අපි මතක් කරලා ගමු. ගෙදර නිවසේ සිටින අයට යම් අය ගරු කරයි නම් එයාට අමුතුවෙන් බාහිර අයට ගරු කරන්න කියලා දෙන්න දෙයක් නැහැ. ඇයි හේතුව එයා ගෙදර ඉඳන් දිනපතා හැම පැයකම අන් අයත් එක්ක ගත කරන්නේ ඒ අයට ගෞරවය ලබා දීමෙන්. ඒත් ගෞරවය ලබා දෙන්න නම් මානසික නිදහසක් එයාගේ හිතේ තියෙන ඕන. මානසික නිදහසක් නැති කෙනෙක් තව කෙනෙකුට ගරු කරන්නේ නැහැ. තව කෙනෙකුට ගෞරව කරන්නේ නැහැ. එහෙනම් මානසික නිදහස තියෙන කෙනා හැම වෙලාවෙම ඉන්නේ සිත සතුටින්. සිත සතුටින් ඉන්න කෙනා ඉවසීම ප්‍රගුණ කරපු කෙනෙක්. කේන්ති යන කෙනා අන් අයට ගරු කරන්නේ නැහැ. මතක තියාගන්න. නිරන්තරයෙන් කේන්ති යන කෙනෙක් ඔබේ නිවසේ හෝ ඔබේ රාජකාරී ස්ථානයේ සිටිනවා නම් එයා මොකද කරන්නේ? එයාගේ කේන්තිය පිට කරලා තවෙකුගේ, අන් අයෙකුගේ ගෞරවය විනාශ කරනවා. කාටවත් ලයිසන් දීලා නැහැ, කාටවත් අයිතියක් දීලා නැහැ අන් අයගේ, අනිත් අයගේ ගෞරවය නැති කරන්න, ගෞරවය විනාශ කරන්න. ඒ නිසා මේ ගෞරවය කියන වචනය ඇතුලේ මහා කතාවක් ගැබ් වෙලා තියෙනවා. හේතුව ගෞරව කරේ නැති වුණොත් මට කවුරු හරි ගෞරවාන්විතව කතා නොකළොත්, ගරු කරලා කතා නොකළොත්
මගේ සිතරි දෙන්න පුළුවන්. ඔබේ සිතරි දෙන්න පුළුවන්. එනිසා ඔබ හිතන්න මං අන් අය සමග ගනුදෙනු කිරීමේදී අන් අය සමග කතා කිරීමේදී එයාට ගරු කරලම එහෙම නැත්නම් එයාට ගෞරවාන්විත විදිහට තමයි මම කතා කරන්නේ. ඒ ගෞරවාන්විතයට කතා නොකළොත් වෙන්නේ මොකද? මගේ සිත පෑරෙනවා. මගේ සිත රිදෙනවා. එතකොට තමන්ගේ නිවස තමන්ට ඉන්න සුදුසු ස්ථානයක් වෙන්නේ නැහැ. තමන්ගේ රාජකාරි කරන ස්ථානේ ඉන්න සුදුසු ස්ථානයක් වෙන්නේ නැහැ. එහෙමනම් ඉන්න හිටින සුදුසු ස්ථානයක් වෙන්න නම් මම හිතනවා මට අනිත් අය ගරු කරන්න ඕනේ නැහැ. මට අනිත් අය ගරු කිරීම ගැන නෙමෙයි මම මුලින්ම හිතන්න ඕනේ, අන් අයට මා ගරු කිරීම කරන්නේ කෙසේද? අපි හිතමු ඔබ රාජකාරී ස්ථානයේ නම් ආයතනය ඇතුළට එනකොටම අපිට ඉන්න පුළුවන් ආරක්ෂක නිලධාරියෙක්. මේ ආරක්ෂක නිලධාරියට සමහර අය ගරු කරන්නේ නැහැ. ඒ අයට හිනාවක් දාන්නේ නැහැ. එයාත් එක්ක සුහදව කතා කරන්නේ නැහැ. ඇයි හේතුව? එයා හිතනවා මගේ නිලය ඉහළ නිලයක්, එයාගේ නිලය පහළ නිලයක් කියලා. බහුතර පිරිස් ඉන්නේ මේ වගේ මට්ටමක. ඒ නිසා මම ඔබ ගැන ඔබ හිතලා බලන්න, මමත් එහෙම කෙනෙක්ද? නිලතල දිහා බලලද මම මිනිස්සුන්ට ගරු කරන්නේ? අධ්‍යාපන මට්ටම දිහා බලලද මම ගරු කරන්නේ? ඒ නිසා මතක තියාගන්න, රහිස්සක අපි හිතමු ඉහළ අධ්‍යාපනයක් ලැබලා නැති කම්කරු ශ්‍රේණියේ අය ඕන තරම් ඉන්නවා. ඒ අය හැම වෙලාවෙම ඉන්නේ ආර්ථික වශයෙන්ුත් තැලිලා ඉන්නේ, සමාජීය වශයෙන්ුත් තැලිලා ඉන්නේ. ඒ නිසා සමාජ පිළිගැනීම ඒගොල්ලන්ව පහළට දාලා මිනිස්සු කතා කරන්නේ. ඒ නිසා ඔබේ දේ කරන්න එපා. ඒ අයට තමයි අපි වඩාම ගෞරවයෙන්, එහෙම නැත්නම් වඩාම ආදරය දක්වන්න ඕනේ පිරිස. හේතුව ඒ පිරිස තමයි අපේ රටේ වැඩි. ඒ නිසා 75%කට 80%කට එහා ඔබට මුණ ගැසෙන පිරිස් වලින් වැඩි පිරිසක් ඉන්නේ ඔබේ ආදරය බලාපොරොත්තුෙන්, ඔබේ අනුකම්පාව බලාපොරොත්තුෙන්, ඔබේ ගෞරවය බලාපොරොත්තුෙන්. ඉතින් ඒ නිසා ඔබ හිතන්න, මම අවදි වෙලා වෙච්ච වෙලාවේ ඉඳලා නින්දට යන තෙක් මට කවුද මුණ ගැසෙන්නේ? ඔබම ඔබට පොරොන්දුවක් ඔබේ සිතට කරගන්න. මං අවදි වෙච්ච වෙලාවේ සිට නින්දට යන තෙක් මේ හැම අපි හිතමු පැය 12ක් පැය 15ක් වෙන්න පුළුවන් ඔබ අවදි වෙලා ඉන්න කාලය. ඒ කාලය තුළ අනිවාර්යයෙන්ම ඔබ පැය 24න් පැය 18ක් පමණ ඔබ අවදි වෙලා ඉන්නවා. එහෙනම් ඔබ හිතන්න, මම මේ අවදි වෙලා ඉන්න කාලය තුළ මම හැම කෙනෙකුටම ගෞරව කරනවා, හැම කෙනෙකුටම ආදරෙන් කතා කරනවා. හැම වෙලාවෙම මේ කතා කරන වචනයක් පාසා මම සතුටින් තමයි ඒ අය සමග කතා කරන්නේ. ඇයි හේතුව? ඒ ගෞරවය ඔබ දුන්නහම පෙරලා ඔබට රිටර්න් එක, ඔබට ලැබෙන ප්‍රතිලාභය තමයි, ඔබට ලැබෙන ලාභය තමයි ගෞරවය ඔබ වෙත ලැබීම. ඒ නිසා ඔබ හිතට අරගන්න, ඔබ මොන මට්ටමක සිටියත්, කුමන තරාතිරමක කෙනෙක් වුණත් අන් අයට ගරු නොකර ගරු කිරීම ඔබ බලාපොරොත්තු වෙන්න එපා. අපි ගරුත්වය දෙමු, ඊට පස්සේ අපි ගරුත්වය ලබමු. ඒ හරහා අපිට පුළුවන් අපේ නිවස, අපේ රැකියා ස්ථානය, සමාජයේ මේ හැම තැනකම සුන්දර මිනිසුන් සිටින ස්ථානයක් බවට පත් කරන්න. එහෙමනම් සුන්දර මිනිසුන් සිටින ස්ථානවලට නැත්තම් ස්ථාන බවට පත් කරන්න නීති රීති වැඩක් නැහැ. අපි මිනිසාට ගෞරව කරමු. මිනිසාට විතරක් නෙමෙයි සතුන්ට පවා. ඒ නිසා ගෞරවය තුළින් අපි මිනිස් සම්බතතා දියුණු කරගමු, විශේෂයෙන්ම නිවසේ. ඒ හරහා ඒ අය අතර තියෙන එකමුතුකම, ඒ අය අතර තියෙන බැඳීම වැඩි කරගෙන ඔබේ දියුණුව, ඔබේ සාර්ථකත්වය, පවුලේ සාර්ථකත්වය සහ රටේ සාර්ථකත්වය අපි ලබන තැනකට යම්. බොහොම කෙටි දෙයක්. කුමක් දෙය කෙටිද? ගෞරව කිරීම. ගෞරව කරලා අපි ගෞරව ලබමු. ගෞරව කරලා අපි බුහුමන් ලබමු. ඒ හරහා අපේ ජීවිතය සාර්ථකත්වයෙන් සාර්ථකත්වයට අපි පත් කරගමු.